మీరు సామాన్య జనతా వాటి అల్లగాని మీ కొరియాను అంటే మీ చీన రూపాక్షర అమారున మేనిసా మేనిసా మే వెనుకొట ఇటుపు కొరియాను అధిరాజ్య సేజొన్ రజతుమా సేజొన్ రజతుమా తీరనే కల కొరియాను అంటమ కియల ఆవేణిక వెన కొరియాను హోడియాక్ నిర్మాణే కరన్న ఇద్దా సారసీ హతలిస్తునేది కతందరి హటియట ఇకరేకిన్ ఓ మే హోడియ నిర్మాణే కరనవా మే చీన రూపాక్షర ఆభాషయ అరగెన మీట లంగిన్ అత్యన్నతి మేవ ఇతామ అమారు నిసా మేకి తీన సరళమ సాధక వితర కరగిన అమారు కియన హెమ సాధకయాక్ మేవైన్ అయిన్ కర్ల దాలా మెతన తిన సరళమ దేవాలిటిక అరగిన తమయ కొరియాను భాషావ కొరియాను హోడియ నిర్మాణే కరన్నే సామాన్య జనతావట లేసిన్ తేరుం గాని ఇతిన్ ఏ ఒయాల దాన్న హోడియ ఏ అపి కథా కరన అపి కథా కరన్న ఇగిన గన్నేన హోడియ సింహల హోడియట వడాత్ మమ హితనవా లేసి తార్కిక హోడియా అద్ద మీ హోడి అవసలియలు ఇవరు వచ్చే గమ సేజోన్ రైతు ఆ ప్రకాశ అక్కర్ణలు ఉదయపాందర ఒయా స్మార్ట్ కెనెక్ నమ్ ఒయా బుద్ధిమత్ సామాన్య మట్టం ఒకట బుద్ధి అక్కిన స్మార్ట్ కెనెక్ నమ్ అనివారెన్ మొయా ఎక్క ఉదేవరువకిన్ ఎక్క ఉదేవరువకిన్ లియన్న కియవన్న పులువం వినోలు కొరియాను భాషావ ఒయా స్మార్ట్ కెనెక్ నమ్ ఒయాట ఎక్క ఉదేవరువయన్ ఏ వగేమ ఒయా ముల్లో మిలో దియాక్ తేరెన్నెత్తి సామాన్య భాషావ కల్లగన్న అమారు మట్ట మీ కెనెక్ ఏత్ కియన ఒయాట దవస్ 10 ఉపరిమ యాన్ని కొరియాను హోడియ లియాన్న కియవన్ని ఇగిన గన్న కొరియాను భాషావ లియాన్న కియవన్ని ఇగిన గన్న ఇది ఏ తరమటమ సరళ కొరియాను హోడియట మే నమక్ తివ హంగల్ కియలా హంగు కొరియావ హంగు గో కొరియాను భాషావ హంగల్ కొరియాను హోడియ కొరియాను హోడియ అప్పుడు 40 తీయనవా స్వర సహ వ్యంజన మోం చాం కేలా స్వర 21 వ్యంజన 19 స్వర 21 వ్యంజన 19 మే స్వర 21 హదన కొట అనివార్యం హెమ స్వరయాగ్ గామయా బిందువ భావిత కల హెమ స్వరయాగ్ మ తనియమ లియనోనం అపి బిందువ పావిచ్చి కరన్న ఓని దిక మీ తిరస్సిర పావిచ్చి కల మినిసావ నియోజనే కరన్న మీ శిరస్సిర పావిచ్చి కల సారీ తిరస్సిర పావిచ్చి కల పొలవ నియోజనే కరన్న తిరస్సిర పావిచ్చి కల మినిసావ నియోజనే కరన్న ఎత్తుకోట එතකොට කොරියානු හෝඩිය පුරාම තියෙන මේ තිරස් ඉරි සහ සිරස් ඉරි විතරයි අකුරු වල. අද ඒකෙන් අපි මේ ස්වර 21කින් මූලික ස්වර 10ක් ඊය කතා කළා. ඒව තමයි මේ ඔයාලට පේන්නේ ආයා ඕයෝ ඕයෝ ඌයු අ ඊ. හරිද ආයා ඔයෝ ඔයෝ උයු ඊ ඔයාලට දැන් මේ ටික පුළුවන් අපි කිව්වා ඉතාම සරලව මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මොකද්ද මේකේ තියෙන ඉතාම සරල රටාවක් වමට ඒ වගේම දකුණට ආයේ උඩට යටට වමට දකුණට උඩට යටට අනේ පොඩ්ඩක් ඉරැද්ද වුණා වමට දකුණට උඩට යටට මෙන්න මෙහෙම තියෙනකොට මේක මතක තියාගන්න අමාරු නිසා අපි කිව්වා වමට හැරිලා චූ කරනවා නම් අයන්න දකුණට හැරිලා චූ කරනවා නම් ඔයන්න වම දකුණ ආ ඕ ඊගාට ඕ උඩට හැරිලත් ඔයන්න යටට හැරුණොත් උයන්න ආ ඕ හරිනේ මේක තවත් සංකීර්ණ කියන්නේ ඩබල් වෙලා යනවා හැම වෙලෙම සිංහල භාෂාව ඇදින්නේ ආ ආ කියලා කොරියානු භාෂාව ඇදින්නේ ආ යා කියලා ආ යා ඕ යෝ සිංහල භාෂාව ඇදින්නේ ආ ආ
කොරියානු භාෂාව දෙන්නේ ආයා කියලා. හැම වෙලේම යා ශබ්දය එන්නේ දෙවනියකට. ඒතකොට ආයා ඩබල් වුණොත් යා. ආ යා. හරිද? ආ යා. ඕ ඩබල් වුණොත් යෝ. ඕ යෝ. ආයා ඕ යෝ. ඊගාට ඔයන්න උඩට තියෙනෙත් ඔයන්නක් අපි කිව්වා. ඒකත් ඩබල් වුණොත් යොයන්න. එක ඩබල් වුණොත් යන්න ඩබල් යට ඩබල් වුණොත් යන්නනේ ආයා ඔයෝ ඔයෝ උයු. ඊගාවට තනියෙන් ඉන්න අකුරු දෙකක් තියෙනවා අ සහ ඊ. ආයා ඔයෝ ඔයෝ උයු අ ඊ. අපි මේ ටික කතා කළා, මේ ටික හැමෝටම මතක ඇති. අපි මේකෙන් වචන ටිකක් පාඩම් කළා, කට්ටිට ඒ ටිකත් මතක ඇති. මේ කියාගෙන යන්න බලන්න, මං අහගෙන යන්න. මේ දත් දෙක පහ අයියෝ නරියා ළමයා අයි අයි ඊගාවට පිපිඤ්ඤා ඔයි කිරි Yo, Uyu Uyu, Uyu, Naria Yo, Yo, right. දැන් ඔය ඔක්කොම අකුරු ටික, ඒ වචන ටික ඔක්කොම ඔයාලා මුලින්ම ඉගෙන ගත්තු මෙන්න මේ ස්වර 10න් තියෙන අකුරු විතරයි. ඒ වචන වල තියෙන්නේ එක අකුරක්වත් තේින් තොරව නෑ. මේ ඔක්කොම අකුරු ටික, ඒ ඔක්කොම වචන ටික ඔයාලා ඉගෙන ගත්තේ මේ ස්වර 10. ඒතකොට දැන් ඒකෙන් ලේසියෙන්ම වෙන්නේ අපි ස්වර අකුරක් 20-30 වතාවක් ලියනකොට වඩා අර වචනේ පාඩම් වෙනකොට ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්. මේක ඇත්තට මනෝවිද්‍යාත්මක සිස්ටම් එකක් තියෙනවා. මොකද්ද දන්නවද? ඔයාලා දන්නේ නැහැ ඉතින්. ඔයාලා තාම භාෂාවක දියක වෙනවා. හරීම අවධානයෙන් බලන්න ඕනේ භාෂාවක් දියා. එහෙම අවධානයෙන් බැලුවොත් සමහර පොඩි බබාලා අකුරු මතක තියාගන්නේ අකුරෙන් නෙමෙයි වචනයකින්. ඒකයි පොඩීම කාලේ අර අකුරු කියවනකොට වචන මේ මොන්ටිසෝරිදී එක වසරදී අකුරු පාඩම් කරනකොට ඊට අදාළ වචන ටික කියාගෙන යන්නේ. මයන්න කිය. අපි මේකම මයන්න මල හරිනේ. ඊට පස්සේ මට මම එහෙම ඒ වගේ නියන්න නැත්නම් අපි ලයන්න හරිනේ ළමයා. එහෙම අර ඒ අකුර මතක තියාගන්නවා වචනය හරහා. ගොඩක් ළමයින්ට එහෙම තමයි මතක. අපේ ජූටි බබාටත් මම ඕක දැක්කේ අපේ ජූටි බබාගේ. එයා මොන්ටිසෝරි යන්නේ දැන්. මොන්ටිසෝරි අවසාන හරි ඉන්නේ. එයා දැන් මම ඊයේ පෙරේදී එයාට වචන ටිකක් ලියව නිකන් ළඟ වාඩි වෙලා ගල් අකුරු දෙකේ වචන ලියන්න කියලා ලියෙව්වා. ගල් මල එහෙම කියනොත් මෙයා හැම වෙලේම ලියනකොට මම බලාගෙන හිටියේ ලියන්නේ අර පාඩම් කරගෙන ඉන්න ඔන්නාව කියනකොටම පාඩම් කරගෙන ඉන්න වචන වලින් මතක තියාගෙන තමයි අකුරු ලියන්නේ. වචනේ කියවලා ටක් ගාලා එයාට කියවනකොට අකුරු මතක් වෙනවා. ඒ පොඩි අයගේ රටාවක්. දැන් ඔයාලටත් ඒක තමයි අපි මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ අකුරත් එක්ක යන වචන ටික අපි පාඩම් කළා. දැන් මේ අකුරු 10ට තියෙන වචන තමයි ඔය පාඩම් කරේ ඔයාලා මුලින්ම. මේ අකුරු 10 අපි දැන් මේ අකුරු 10 මොනවද කියලා දන්නවා. මූලික ස්වර 10. මේ මූලික ස්වර 10ට තියෙන වචන මූලික ස්වර 10ට තියෙන තමයි අපි මේ පාඩම් කරලා ගත්. දැන් අපිට මොකක්ද අනේ මේ මැසේජ් එවන්නේ?
එතකොට අපි මේ උඟාක් වෙලාට ඔය ළමයින්ගේ රටාවක් හැමෝගෙම ළමයි කියන්නේ අපි හැමෝගෙම රටාව තමයි අපි වචන හරහා අකුරු මතක තියාගන්න උත්සාහ කරනවා. ඒක සාර්ථකයි. ඒ නිසා අපි ඊයේ පාඩම් කෙරෙව්වා. පාඩම් කළා අපි ප්‍රධාන මේ මූලික සරත් එක්ක යන වචන 8ක් විතර පාඩම් කරගත්තා. මතක් කරගත්තේ අපි ඔය ඒ ටිකනේ. හරි, ඊගාවට අපි ගොස් සර ලියවෙනකොට ලියන්නේ කොහොමද? මේ මූලික ස්වර 10 ආයා ඕයෝ ඕයෝ උයු ඊ මේ විදිහට හැම ස්වරයකටම බිංදුවක් තියෙන්න ඕනි. ආ යා ඕ යෝ ඕ යෝ උයු ඊ. හරි, රයිට්. ඊගාවට හැම වෙලෙම මේ උඩ ඉඳන් ලියන කෙලින් අතට ලියන අකුරු උඩ ඉඳන් පහළට අපි ඉරි ලියන්නේ. ඊට පස්සේ හරස් සිරි ලියන්නේ වමේ ඉඳන් දකුණට. ඕක නිකන් හුරු වුණාම හරි, ඕක නීතියක් අනිවාර්ය කියලා නැහැ. නමුත් ලියන්න හැම හුරු වෙන. ඔයාලට කොහොමත් පේපරේ ලියන්න එකක්වත් නැහැ, කියවන්න විතරයි තියෙන්නේ. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. හරි, ඊට පස්සේ අපි මේ වචන ටික ඊයේ පාඩම් කරගත්තේ අපි ඔන්න ඔතනින් නතර වෙලා තියෙන්නේ. අපි අද යනවා මූලික ස්වර ගාවට. පස්සේ මූලික ව්‍යංජන 10ක් ඉගෙන ගන්න. ඊයේ මූලික ස්වර 10 ඉගෙන ගත්තා, ඊගාට ව්‍යංජන 10ක්. මේ අද දවස ඇතුළත ඔයාලා හරියට සෙට් වුණොත් ඔයාලට ඕනිම වචනයක් ඔයාගේ නම ඕනිම වචනයක් සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් වෙනවා. හරිනේ, අපි එහෙම ටාගට් කරගෙන තමයි අද දවස ඉවර කරන්න උත්සාහ කරන්නේ. අර වගේම වචන ටික පාඩම් කරලා ඔය සියල්ලම ඉවර කර ගන්න. ඔයාල ගාව CR පොත තියෙනවා නම් CR පොතක මං කිව්වා මෙන්න මේ චාට් එක ලියනකොට CR පොතක් අරගෙන ලියාගන්න කියලානේ. CR පොතක් අරගෙන CR පොත මෙන්න මෙහෙම පිටු දෙකක් එකට තියෙන තැනක් අරගන්න. මේ අකුරු ටික ඔක්කොම එක ලියන්න එපා. හැබැයි හරි මෙහෙම පිටු දෙකක් එකට තියෙන තැනක් අරගන්න. අරගෙන එතකොට මේ මුල් පිටුවේ අපි ලියනවා මූලික ස්වර 10. මෙතන මේ මුල් ටිකේ මෙතන ලියන්නේ මූලික ස්වර 10. මූලික ස්වර 10 කිව්වේ මේ අපි මේ මෙතන ලියන ටික. මේ පැත්ත ලියන්නේ නෑ පොතේ පිටුවේ. මේක මම නිකන් මේ දැන් ඔයාලට පේනවනේ. හරි, මෙතන ලියන්නේ නෑ. මෙතන මූලික ස්වර 10. මේකේ කොටු කොටු ඒතර ඔයාලට 11ක් විතර ඇඳ ගන්න වෙනවා. මේ අතට කොටු ටිකක් ඇඳ ගන්න. පල්ලෙහාට කොටු 11. හරිනේ, ඒතර මූලික ස්වර 10 අපි මේ පළවෙනි පිටුවේ ලියනවා. හරිනේ, මේ පිටුව අතරින් ඒක ගැන හිතන්න එපා. ඒක නෙමෙයි මුල් එකේ. මුල් එකේ මූලික ස්වර 10 ලිව්වා. හරි, සර් 10 ලියලා දැන් ඔන්න අපි එතන ඉන්නේ. දැන් අපි ඉස්සරහට යන්න හදන්නේ. හරිද? එතකොට මේ පල්ලෙහාට තියෙන අකුරු ටික තමයි අද අපි ඉගෙන ගන්නෙ. හරිනේ, පල්ලෙහාට තියෙන අකුරු ටික අපි කියනවා බටව. පළවෙනියටම මේ තියෙන ව්‍යංජන අකුරු. ව්‍යංජන අකුරු වල සාමාන්‍ය ස්වરૂපය තමයි හැම වෙලේම ඕනිම භාෂාවක හල් වෙලා තියෙන්නේ. ව්‍යංජන අකුරකට ශබ්දය එකපාරට තනියම ගන්න බෑ. දැන් ස්වර අකුරු වල ශබ්දය තනියම එනවා. ආ යා ඕ යෝ. හරිනේ, ඕ යෝ. ඒක ශබ්දය වෙන ශබ්දයක් එක්ක සෙට් වෙන්නේ නෑ. තනියම වැඩ කරන්න පුළුවන්. හැබැයි ව්‍යංජන අකුරු වලට එහෙම තනියම වැඩ කරන්න බෑ. ව්‍යංජන වලට තනියම වැඩ කරන්න බැරි හින්දා යාල හැම වෙලෙම ඉන්නේ තව කෙනෙක් එක්ක. හැම වෙලෙම ඉන්නේ තව කෙනෙක් එක්ක. ඒතර මේ පළවෙනියටම ඔයාට පේන අකුරු අපි ඉගෙන ගන්න හදන්නේ. හරිනේ, පළවෙනියටම තියෙන අකුර අපි බලමු. ඒක මෙතනින් මොන මෙහෙම පල්ලෙහාට තමයි වල දැන් ලියන්. මේ තමයි නංගු ගන්නපා. හරිනේ, රයිට්. හැම වෙලෙම අපේ ශබ්ද මේ ඔක්කොම අකුරු ශබ්ද ටික පටන් ගන්න පුතේ පෙනහැල්ලේ ඉඳන්. හරිද? මේ අකුරු ශබ්දයට පෙනහැල්ලේ ඉඳන් මෙහෙම උඩට එනවා. පෙනහැල්ලේ ඉඳන් උඩට එනවා. ඒතකොට උඩට ඇවිල්ලා මෙතනින් පස්සේ මේ ටික වෙන්නේ හැරෙනවා. මේ ශබ්ද ටික මෙහාට. හරිද? මෙහාට හැරෙනවා. හැරෙනකොට අපේ කටේ තියෙන දත්වල තොල්වල
පෙනහැල්ලේ ඉඳන් එන මේ හුලම් පාර පුතේ කිසිම තැනක වදින්නේ නැතුව දැන් අපි කියමු මේ ඔයාලට පේන තොල්වල අකුරු වදිනෝ මයන්න තොල්වල වදින අකුරක් පයන්න තොල්වල අකුරු වදින අකුරක් බයන්න තොල්වල වදින අකුරක් බලන්නකෝ ඒකට හොඳම උදාහරණේ මයන්න කියවන්න බලන්න තොල් ගාවන්නේ නැතුව එකට තොල් දෙක එකට ගාවන්නේ නැතුව මයන්න කියවන්න පුළුවන් ද බලන්න මෙහෙම තොල් දෙක එකට ගාවන්නේ නැතුව පුළුවන් ද එහෙම කියන්න බෑ සර්. කියවන්න බෑ. එතකොට මේ තොල් දෙක ඕනි පයන්න. පයන්න බලන්න එහෙම පුළුවන් ද කියලා. ඒත් බෑ සර්. ඒත් බෑ බයන්න. ඒත් බෑ සර්. ඒ අකුරු තුනටම මේ තොල් වුවමනා වෙනවා. තොල් නැතුව කියන්න බෑ. හරිනේ? ඊට පස්සේ සමහර අකුරු වලට දත් ඕනි. සමහර අකුරු වලට දිව ඕනි. දැන් දිව ඕනි අකුරු නිකන් හොයන්න ලේසියෙන් හොයන්න පුළුවන් නයන්න. නයන්නට දිව අනිවාර්යයි. නයන්න දැන් දිව උඩට නමන්න නැතුව අපිට නයන්න කියන්න බෑ. බලන්න කියවන කොහොමද කියලා. අපි ඊයේ බැලුවා. බෑනේ නේ. දිව උඩ. ඔව් තයන්න. තයන්න කියනකොට දිවයි තල්ලයි දෙකම අපිට උමනා වෙනවා. හරි සයන්න කියනකොට දිවයි තල්ලයි විතරක් නෙමෙයි දතුත් ඕනි අනිවාර්යෙන්ම. දිව තල්ල දත් සයන්නට චයන්නට මේ තුන මොණි. එතකොට ඔන්න ඔය දැන් බින්දුව ඒ වගේම බින්දුව හයන්නට උමනා කරන්නේ ඇත්තටම දිව තල්ලට වඩා ng ng කියනකොට ng කියනකොට ඒක ng ng දිව තල්ල පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන්නේ නැතුව උගුරු ඇතුලේ රවුම් වෙලා නාහෙන් පිට වෙන්නේ. නාහේ තමයි ශබ්දයට උමනා වෙන්නේ බින්දුවට. අන්නේ භාෂාවේ බලපෑමක් තියෙනවා. මේක හොඳම අවධානයෙන් බලනවා සේජොන් රජතුමා හෝඩිය හදනකොට. බලලා එහෙම කිසිම තැනක ගෑවෙන්නේ නැතුව එළියට පිට වෙන අකුරු දෙක තමයි කයන්නයි ගයන්නයි. ඒ නිසා පෙනහැල්ල ඉඳන් එනවා හුලම්පාර. ඒ උණු හුලම්පාර කොහෙවත් වදින්නේ නැතුව පිට කරන්න පුළුවන් එකම අකුරු දෙක කයන්න ගයන්න නිසා ඒ දෙකට ඒ රූපයම දෙනවා. මේ පෙනහැල්ලේ ඉඳන් එන හුලන් පාර කිසිම තැනක කරදරයක් නැතුව වදින්න නැතුව පිට වෙන නිසා ඒක කයන්නයි ගයන්නයි. එහෙනම් මේ ඒකට ඒ කියන්නේ සංකේතාත්මක රූපේ ආදීලා තියෙන හරි. මේ තියෙන්නේ අල් කයන්න අල් ගයන්න. හරිනේ? ඔන්න අල් කයන්න වලට එනම් අද ලියන්න පුළුවන් වෙනවා. අපි වල දැන් අර CR පොත අරගෙන අරම චාට් එක ගාවටම යන්න. මෙහෙම. හරි? ගිහිල්ලා දැන් ඔයාලට තියෙන්නේ මේ චාර්ට් එක දැන් කම්ප්ලීට් කරගෙන යන්න. කොහොමද? අල්කා යන්න. අල්කා යන්නට කවුද දාන්නේ? අපි අයන්න. දැන් මේ තියෙන්නේ කා. අනේ අල්කා යන්නට අපි දානවා කවුද? යා. කියා. එතකොට කියා. අල්කා යන්නට දානවා ඕ. ඕ. කෝ. පැහැදිලිනේ? අල්කා යන්නට අපි දානවා කියෝ. කියෝ. කියෝ වෙනවා නේ. ඊට පස්සේ අල්කයන්ට දානවා ඕ. ඕ. කෝ. අල්කයන්ට යු. කියෝ. කියෝ. පැහැදිලිනේ? ඔයාලට මෙහෙම ලියාගෙන යන්න තියෙන්නේ. මේව යටින් උඟා කියලාට මේ අතර තියෙන අකුරු යටින් යන්නේ. ඊට පස්සේ අල්කයන්ට යු දා අනේ. ඌ දා ඌ. නේ? අල්කයන් ඩබල් කරා මේක Q බවට පත් වෙනවා. සෝරි. අන්න මෙමෙ චාට් එක කම්ප්ලීට් කරගෙන යන්න හදන්නේ අපි. පැහැදිලිද? ලියමුද බලන්න එහෙනම්. ගන්න. පළවෙනි අකුර මේ විදිහට ලියාගෙන යන්න. අකුරු දෙකම ඔක්කොම අකුරු එකම ගානට ලියන්න මගේ මේ ලියනකොට පොඩි පොඩි වෙනස්කම් වෙනවා මගේ අතින් ඒ වෙන්නේ මේ මවුස් එකක් එක්ක නිසා ඔයාලා පෑනින්න ලියන්න අතින් ලියනකොට හරියටම ලියන්න ක යා හරි කෝ
ඊගාවට කියෝ. ලියාගෙන යන්න පුළුවන්නේ මේ විදිහට ලියවෙන්න හදේ අර ගෑවෙන්න ඕනේ යටින් ඉර ලියන්න එක සමානවම අකුර ගන්න ඕනේ මෙහෙම ගත්තා කෝ අන්න මෙහෙම යෝ යටින් එන ඉරි හැම වෙලෙම යටින් තමයි අපි ලියන්නේ මේ අතට දිග වෙන අකුරු යෝ Q හරි ක කි අරනේ ක කියා කෝ කියෝ කෝ කියෝ කු කියෝ ක කි ඊළඟට නයන්නත් මේ තියෙන මේ පල්ලෙහාට දැන් තියෙන අකුරු ටික තමයි කාන තරම මතක තියාගන්න ලේසි කන තරම තමයි නදීක ඇඟ හැදිලා තියෙන්නේ නේ කන තරම කාන තරම කියලා මතක තියාගන්න පළවෙනි පහ එක කයන්න දෙක නයන්න කන තරම කන තරම අර නයන්නත් අර වගේම තමයි දැන් උඩ කයන්න ලිව්ව වගේ තමයි නයන්නත් ලියාගෙන යන්න තියෙන්නේ ගැටලුව දැන් ඔයාලා මේ චාට් එක කම්ප්ලීට් කරගෙන යමු ගැටලුවක් තියෙන තැනක් තිබුණොත් මගෙන් අහන්න නා අර වගේම නයන්න දැන් ලියාගෙන වන්න න්‍යා අනේ නෝ න්‍යෝ නෝ න්‍යෝ මෙතෙන්දී නෝ නියෝ අනේ නෝ නියෝ නු නියු නු නි නු නියු නී හරි ඔය රටාවත් දැන් ලියාගෙන යන්න වරදින්නේ නැහැ වරදින්නේ ඔය ඔයන්න උයන්න ලියනකොට වරදින්න විදියක් නැහැ දැන් ඔයාලා දැක්කනේ හරි කාන තරම පළවෙනි අකුරු පහ කන තරම කන තරම කයන්න 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 මයන්න කයන්න රයන්න මයන්න කන තලම තරම කන තරමට තමයි ප්‍රියන්ගේ ඔච්චර මහත් වෙලා තියෙන්නේ කන තරම මතක තියාගන්න ලේසි එක කාන තරම නයන්න වෙලා තියෙන නයන්න වගේම අනිත් පැත්තට තව අකුරක් ඇවිල්ලා කාන තා 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 තයන්න රූපය හැදිලා තියෙන්නේ මෙහෙමයි මේ තියෙන්නේ මේක පැහැදිලි කරන්නම් අමතක වෙනවා නම් ඔන්න ඔයාලට මේ තියෙන්නේ ඔයාගේ දිව දිව නම් හරි මේ තියෙන දිව කියලා හිතන්නකෝ අන්න දිව ඊගාවට දිව මෙහෙම තයන්නේදී උඩට නමන්න ඕනි ඔබ උඩට නමනකොට පුතේ උඩු තල්ලේ ගාවනවා අපි ගෑවෙන්න ඕනි
කුඩු තෙල්ල ගෑවිච්ච ගමන් කට මෙන්න මේ විදියට වැහෙනවා. බලන්න වෙනවද කියලා. වැහෙනවද? දිව. අන්න මේ තියෙන දිව. රයිට්. දිව මෙහෙම උඩට නමන්න වෙනවා තයන්නටත්. ඒ වගේම අරනේ දිව මොකද කරන්න ඕනේ, මේ උඩු තල්ලේ ගාවලා හොඳට ගෑවෙනවා. ගෑවුනා කියන්නේ මේ විදියට කට වැහෙනවා. වැහෙනවනේ නැද්ද? තයන්න කියනකොට බලන්න තා කට වැහෙන නිසා තමයි ඒකට ඒ රූපය දීලා තියෙන්නේ මට හිතෙන හැටියට. කානතා. තයන්නතර වගේම ලියාගෙන යන්න. ප්‍රේම. කනතරම. කනතාල. මේක ලයන්න ලියාගන්නකො. කානතාලම. න ල ම කන තලම. කනතා ල කනතලම. 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 අර වගේ දැන් චාට් එකක් ලියාගෙන යන්නේ යටට තියෙන පාසන චහ ඔය අකුරු 10. කනතලම පසඟ චහ. කනතලම පසඟ චහ. පාසඟ චහ. පසඟ චහ. කනතලම පසඟ චහ. කනතලම පසඟ චහ. දැන් අර විදිහට චාට් එක හැමෝම කම්ප්ලීට් කරගෙන යන්න. කනතලම පසඟ චහ. කනතලම පසඟ චහ. කනතලම පසඟ චහා. කනතල පසඟ චහා. කනතලම පසඟ චහා. කනතලම පසඟ චහා. කනතලම පසඟ චහා. අරනේ කනතලම පසඟ චහා. දැන් මයන්න කොපු කරලා තියෙන්නේ. මං ඊයේ කිව්වා වගේම මයන්නට මෙහෙම කොටුවක් එන්නේ. මේ තියෙන්නේ මයන්න පයන්න දෙකේදි මේක වෙනවා. මේ තියෙන්නේ කට නම් කට සම්පූර්ණයෙන්ම වැහෙනවා කියන තමයි මේ කොටුවෙන් දාලා තියෙන්නේ. පයන්නේදිත් ඒක එහෙමයි. කොටුවෙන් ඒ වගේම අර වගේම පෙන්නනවා කට අර විදිහටම වැහෙනවා කියලා.
අනතලම පසඟ චහා. ලියාගෙන යන්න ටැට් එක ඉවරයි දැන් ලියලා. අනතලම පසඟ චහා. කනතලම පසඟ චහා.
අන්නේ කන තලම පසඟ චහා හයන්න. එතකොට මේ අකුරු වල තියෙනවා අකුරු දෙක දෙක සමහර අකුරු වල කයන්නේ තියෙනවා පළවෙනි එක කයන්න දෙක ගයන්න. නයන්නේ නයන්න විතරයි ඒක දෙකක් නෑ. තයන්නේ පළවෙනි එක තයන්න දෙක දයන්න. ලයන්නේ පළවෙනි එක ලයන්න දෙවෙනි එක රයන්න. ර මයන්නේ පළවෙනි එක මයන්න ඒක මයන්න විතරයි. අනේ කන තරම කන තරම මේ මයික් ඔෆ් කරලා හරි කන තලම ඊගවට පා පයන්න බයන්න දෙකම තියෙනවා මේකේ පා බ සා වෙන ඔක්කොම මේකෙන් කියවෙනවා සා හරිනේ පාස මේකේ බිඳුවම තමයි පසඟ චයන්න චයන්න ජයන්න දෙකම චා ද තිනුෂි ඉන්නව නේද පන්තියේ තිනුෂි ඕ මේ නායක සර් පොඩ්ඩ මේ අර පාස නායක කොහොමද සර් චාට් එක පොඩ්ඩ ලීන ඉස්ස පොඩ්ඩ කියන්න පුළුවන් නම් වටිනවා සර් ලයන්නද නෑ සර් නායක බින්දුවද ඔව් සර් බින්දුව කොහොමද සර් චාට් එක ලියලා සම්පූර්ණ කරන්න කියලා පොඩ්ඩක් චාට් එක බින්දුවේ ලියවෙන්නේ මේ විදියටම ආයා ඔය ඔය විදියට ඔව් හරි මේකම සර් තමයි ලියන්නේ මේ ඇත්තටම මේ මේ ව්‍යංජන අකුරු තමයි මෙතනට මේ අපි දාලා තියෙන්නේ අපි කියන භාෂාවේ දාලා තියෙන්නේ මේ හරි නැවත සර් ලියන්න උපේකමනේ හරි thank you very much sir right එහෙනම් ඕන මම මේ ටික මැකුව පැහැදිලිනේ කන තරම මතක තියාගන්න කන තරම පසඟ දැන් දැන් බලන්න ඔයාලගේ නම ලියන්න පුළුවන්ද කියලා කොරියානු භාෂාවෙන් දැනගන්න ඕනි එකක් තියෙනවා පොඩ්ඩක් මෙන්න මෙහෙම හල් අකුරක් ලියනකොට හල් අකුර දැන් අපි ලියන්නේ මෙන්න මෙහෙමනේ බලන්න පොඩ්ඩක් අපිට ලියන්න ඕනි නොත් අන් කියලා අපි මෙහෙම ලියන්නේ අයන්න අල් නයන්න අල් නයන්න අපි ලියන්නේ ඉස්සරහ ඉන්නේ මෙහෙමනේ කොරියානු භාෂාව මොකද දන්නවද පැටව කරන්නේ මොකද කරන්නේ කොරියානු භාෂාවේ හල් අකුරු ලියන්නේ යටින් අයන්නට යටින් හැම වෙලෙම එතකොට අන් කියලා ලියන්න ඕන නම් කොරියානු භාෂාවෙන් අපි දැන් අයන්න දන්නව හැමෝම අකුර ආ මේ තියෙන අයන්න හරිනේ ආ එතකොට අන් කියලානේ අපිට ලියන්න ඕනි හා එහෙනම් මෙතන යටින් තමයි අපි මෙහෙම අල් නයන් ලියන්නේ අන් පැහැදිලිද පැහැදිලිද කිව්වේ මොනේ හරි අපිට ඔන්න බලමු නිකන් නමක් ලියන්න ඕනි සමන් කියලා සාමන් සයන්න ලිව්වා සා ඔන්න සා මයන්න ලිව්වා සා මා සාමා දැන් අල්න යන කොහෙද ලියන්නේ අපි මෙතනින්ද ලියන්නේ යටින් සර්
යන්න අනෑන ලියන්න ඕනි හැම වෙලේම ස්වරාකුරට යද්දී. ස්වරාකුරට එතකොට යද්දී අපි අනෑන ලියන්නේ මෙතනින්. සමාන. දැන් පැහැදිලිද? මේ කලු හොඩි ඉන්න දැන් මේ දැන් පැහැදිලිද? යන්නේ සර් එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ සර්. ඕනි මහල් ලකුරක්. දැන් හල් ලකුරු ලියන්නේ හැම වෙලේම යටින්. එච්චරයි මතක තියාගන්න. හල් ලකුරු කොහොමද අපි සිංහල භාෂාවෙ ලියන්නේ ඉස්සරහින්? අපි බලමු මෙතන තියෙනවා ප්‍රියන්ගි කියලා. නැත්තම් තව හල් ලකුරක් තියෙන හල් ලකුරු වැඩිපුර තියෙන එකක් බලන්න. නමක් මගේ නම ලියලා පෙන්නන්න පුළුවන්ද සම්පත් කියන එක? සම්පත්. දැන් අපි බලමු සයන්න ලිව්වා. මේ තියෙන්නේ සයන්න. සයන්න අපිට මේ සුවට් පොඩ්ඩක් හොඳේ. සයන්න මෙහෙම ලිව්වත් හරි මෙහෙම ලිව්වත් හරි මේ දෙකම සයන්නට හරි නැත්තම් මේ මේ මේකේ තියෙන විදිහට මෙහෙම වුණත් හරි ඔය ඔක්කොම එකයි ඈ. සා ලේසිම මේ උඩම තියෙන එක තමයි ලේසියට අපි වැඩිපුර ලියන්නේ. සයන්න මෙතන තියෙන චුට්ටක් මේ තියෙන විදිය හරම වෙන්න පුළුවන්. සා ඊගාවට ආසම් අල් මයන්න නේද? මයන්න ලියන්නේ අපි දැන් යටි මෙතනින්ද ලියන්නේ? මෙතනින්ද ලියන්නේ? යටි මයන්න මෙන්න මෙන්න යටින් ලියන්න. දැන් සම් ලියනවා නම් ඉස්සරහින් නෙමෙයි මේක නෙමෙයි සම් මෙන්න මේක සම්. ඊගාට පා මයන්න ලිව්වා අපි සම්පා න සම්පා කියලා ලිව්වා. අල්තයන්න. දැන් අල්තයන්න ලියන්න ඕනි ඉස්සරහින්ද යටින්? මෙලෙමෙන් තිනෙක් නයි. හරිම සරලයි. අපුර යටින් ලිව්වා. හල් අපුර යටින් ඔන්න සම්පත්. හැමෝම තමන්ගේ නම ලියන්න බෑ. සර් පියංගි කියන්නේ කොහමද? අල්පයන්න කොහොමද අපි ලියන්නේ? කොරියානු භාෂාවේ ඔහොම රකාරාංශේන අකුරු නෑ. හරිද? ඒක නිසා අපිට අර ඒකේ අයින් කරන්න වෙනවා රයන්න. ඇත්තරම් හරිනේ. නැත්නම් අපිට ලියන්න පුළුවන් අල්පයන් අල් රයන්. අල්පයන් අල් රයන් එකට ලියවෙන්නේ නෑනේ මෙහෙම. අපිට මෙහෙම ලියන්න බෑ. සොරි. අල්පයන් අල් රයන් මේ විදිහට එකට ලියන්න බෑ අපිට. හරිනේ. මෙහෙම ලියන්න බෑ. ලියනවා නම් මොහොම තමයි අපි ලියන්න තියෙන ප්‍රිය කියන එක. හැබැයි මෙහෙම ලියන්න බෑනේ අපිට. බැරි නිසා හැම වෙලේම අතෙන්දි පියංගි කියලා තමයි ලියවෙන්නේ. පී. ඔව් පී. දෙයිපුත්‍රි කියන්න පුළුවන් යයන්න. යයන්න ලිව්වා. එල්ලා යන්න යටි. ඔව් අල්ලා යන්න යටි. පියන්. ගී. ගයන්න ලියන්නේ මෙන්න. දැන් ඔයාලට අර අකුරු දෙක අන්න ඒක අහුවෙච්ච එක හොඳයි. මෙතනම අකුරු දෙකක් අපි කිව්වනේ. මේකේ කයන්නේ තියෙනවා අල් කයන්නයි මොකක්ද අල් දයන්න. දැන් පැටව මම ඔයාලට කිව්ව පිළිවෙලට පළවෙනියට එන අකුර පළවෙනි අකුර හරිද? පළවෙනි අකුර හැම වෙලේම මෙතන තිබුණු පළවෙනි අකුර ශබ්ද කරනවා. එතෙන්දි වචනයක මැදට આવොත් දෙවනි අකුර. දැන් මේක අපි කියමුකෝ මෙන්න මෙහෙම ආව කියලා. මේක කියවන්න ට්‍රයි කරන්න කට්ටිය බලන්න දෙ. මේ මන් ලියන එක. මොකද්ද? කසු. කාසු කාසු. හරිනේ අපි මේක ලියමු බලන්න. ඔයාලා ඊ පාඩම් ආයේ පාඩම් කරන්නේ අද පාඩම් කරන්න හදන්නේ. මේක. දැන් ආකීන් මේ මැද තියෙන ඉන්න මේක ගයන්න වෙනවා. මේක ගී වෙනවා. ආගී. පැහැදිලිද? පැහැදිලි සර්. රයිට්. දැන් හැමෝටම ඔයාලගේ දැන් අද දවසේ මේකේ උරුණු ගමම්ම ඔයාලා සෙසන් එකේ උරුණු ගමම්ම ලියන්න
නම් ගම් 20ක් විතර යාළුවන්ගේ අම්මගේ තාත්තගේ නම් ටික ලියාගෙන යන්න. දෙල දාන්න අඩු පිටුවක් තිබුණොත් බලලා දාන්නම්. හරි හරි. අපි යනවා එහෙනම් ඉස්සරහට. දැන් ඔයාලට ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ chart එක ඊගාවට ලියවෙන්න මේ තියෙන්නේ. මේ chart එක screenshot එකක් ඕනනම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ගහගන්න. හරි අපි ඊගාවට ලියන්න ගන්න මේ අපුප් වලින් එන වචන ටික. මෙන්න මේ වචන ටික ලියන්න හොඳ කට්ටියම. ඒ chart එක group එකට දාන්නකො සර්. group එකට හදාන්න. තප්පරයක් ඉන්න. ලියන්න ඔයාලා ලියන්න බන්නේ ලියන්න එපා තප්පරයක්. සෙන්ඩන් සර්. එපා ලියන්න කටි කිව්වා විනාඩියක් තුනක්. ඔකිට පළවෙනියටම මෙන්න මේ අකුර ලියා වචනේ ලියා ගන්න ඕනේ. මෙන්න මං ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. මෙන්න මේකේ තියෙන එක දෙක ලියා ගන්න. එක දෙක. අනිවාර්යෝ. අන්න හරි. අන්‍යෝන්‍යසයෝ කියන එක එක ලියා ගන්න. ඊය අපි ලියා ගත්ත දැන් මේ වෙනකොට 8යි 9 වෙනි වචනේ විදියට අන්‍යෝන්‍යසයෝ කියන එක ලියා ගන්න. අන්‍යෝන්‍යසයෝ. ඊගාට චොමන් කියල මේ නම හිස්තැනක් තියෙනවනේ. හිස්තැන තියෙන එකට ඔයාගේ නම දාන්න. දැන් චොනන් පුර කුමාර ඉම්නිදම් ගෙන මොන චොනන් අනුර කුමාර ඉම්නිදම් අනුර චොනන් අනුර කුමාර ඉම්නිදා ඔයා හිස්තැන ඔයාගේ නම දාන්න. අනේ චොනන් අනුර කුමාරයන් නිදා චොනන් නිපුණයන් නිදා චොනන් නිපුණීම් නිදා චොනන් මනෝජිම් නිදා චොනන් චොනන් මදුෂායම් නිදා හෙම චොනන් අමිත්ීම් නිදා චොනන් අයේෂායම් නිදා චොනන් මදුකයිම් නිදා චොනන් කේතිගල් කෙනෙකුට තිබ්බ පුසුවේ දිට්ඨි ගැන ලොන්නේ
චොනන් බේසිකලි නිදා චොනන් දිලිනිගමගේ දිලිනි නිදා චොනන් ගයිස්කයිම් නිදා චොනන් ඉස්පුරුම් නිදා චොනන් මනෝජ නිදා හිම හැදිලිනේ එකයි දෙකයි විතරයි ඉතුරු ටික අපි ලියාගෙන තියෙන ඊ පාඩම් කළා හරි එකයි දෙකයි ලියා ගන්න අන්‍යන් හසේයෝ එක දෙක චොනන් ඔයාගේ නම ඉන්නේ හරි ලියාගෙන ඉවරද ඉවරයිද ඉවරයි එක දෙක තාම ලියනවද? තාම ලියනවද? හරි එක දෙක ලියගෙන ඉවරයි. තාම ලියනයි ඉන්නවනම් ලියන්න. ලියනයි ඉන්නවනම් කියන්නකෝ නැත්නම් අපි ඊගා වචනට යන්න. හරි හැමෝම ලියලා ඇති කියලා කියන නිසා සද්ද නැති නිසා අපි එන යනවා. ඊගාවට මේ අකුරු ටික ලියා ගන්න. මේ වචන ටික පාසු ආගි දරි සෝරි පෝජා අබෝජි සාජා ඔමනි. එතකොට අද වචන 11ක් තියෙනවා. මේ වචන ටික ලියා ගන්න. සිංහල තේරුම් කියන්න ලියා ගන්න. ඔයන්න නිකන් යොයන්න මොකද පේන්නේ? ඔම්මනි. එක යෝ වෙන්න නම් මොකද වෙන්න ඕනි? ඉරි කැලි දෙකක් එන්නවා. ඉරි කැලි දෙකක් තියෙනවනේ. යා ශබ්දය තියෙනවා. කොහේ යන්න තිබුණා ශබ්දය අනිවාර්යෙන්ම ඉරි කැලි දෙකක් තියෙන්න ඕනි. යායෝයු වලට ඉරි කැලි දෙකක් ඕනිමයි. හරි ලියාගෙන ඉවරද? ගායකයා කාසු පළවෙනි එක කාසු ගායකයා කාසු කාසු ගායක. දැන් දෙවෙනි එක ආගි බබා
ළමයා කාසු කයන් කෙලින්ලිය ඇදුනාට ගණන් ගන්න එපා. ලිය වෙනකොට ඇදුනාට ප්‍රශ්නයක් නෑ. මේ වගේ අනේ සු යන් කියනකොට ලේසියම මෙහෙම ලියන්න ලේසි. මේක මෙහෙම තමයි නිතර ලියවෙන්නේ. ලියනකොට ගැටලුවක් නෑ. කාසු අනේ ආගි ළමයා බබා ආගි තාරි අවුකුල් තාරි නන් තරි කියන්නේ දැන් තන්දීද රීද මේක ලයන්නද රයන්. ෆ්‍රී තාරි ෆ්‍රී මුලට ආව නම් තමයි මේක ලයන්න වෙන්නේ නේද. ඔව් මුලට ආව නම් ලයන්න ඔන්න මැදට එන හිඳ රයන්න. තා ලී නෙමෙයි එතකොට තරි. තරි තාරි ලී කුල කුල හරි සොරි සොරි ඊළඟ සොරි සිංහල බයි මයි ස්වර කියන වචනය තමයි මේ සොරි වෙලා තියෙන්නේ. කියන්නේ ශබ්දයටනේ සොරි ශබ්දය. සොරි සොරි ශබ්දය. ඊළඟට මෝජා. මෝජා කියන්නේ තොප්පියට. මෝජා මෝජා තොප්පිය. මෝජා තොප්පිය. අබෝජි තාත්තා අබෝජි මෝජා තොප්පිය. හා අබෝජි තාත්තා. අබෝජි අබෝජි දැන් මැද තියෙන ඉඳ පයන්නනේ අපෝචි. දැන් අපේ භාෂාවේ වචනයක් මේ අරන්ති අරන්ති. අපේ භාෂානේ අපිට මෙයාලගෙන් ගත්තේවා. අපිට චීන ආක්‍රමණය වෙනෝනේ සාමාන්‍යයෙන් 9 වෙනි සියවසේ විතර. ඒකින් ඉඳ එයාලගෙන් ආපු වචන මට හිතෙන්නේ මේ අපොච්චි කියන වචනේ තමයි අපි පාවිච්චි කරන ඕනේ. අපොච්චි අපොච්චි මැද පයන්නේ අබුජි වෙන්නේ. අපොච්චි අපොච්චි අබුජි අබුජි තරි කියන්නේ තරි කියන එක තේරුම. තරි කකුල. තරි කකුල ඔ තරි සාජා. ඊළඟ එක සාජා සිංහයා. සාජා සාජා සිංහයා. මොනි අම්මා. මොනි අම්මා. මොනි ඕමොනි 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 ඕ ඕමොනි අම්මා. දැන් කියාගෙන යන්න බලන්න මං අහගෙන යනවා. අන්‍යහසයෝ. අන්‍යහසයෝ අන්‍යහසයෝ. චොනන් අනුර කුමාර ඉන්නේ දැන්. චොනන් චොනන් නිකුණ ඉන්නේ දැන්. හසු කායි ආගි ළමයා. ළමයා තරි කකුල කුල. සොරි සබ්දේ සබ්දය. ජා තොපිය මෝජා සිංහය. මෝජා තොපිය නේ. අබෝජි තාත්තා. තාත්තා රාජා සිංහය. අම්මා අම්මා. ගායකයා කාසු. ළමයා බබා ආදි. කකුල් තරි. ශබ්දය සොරි. තොප්පිය මෝජා. අප්පච්චි තාත්තා. අබ්බච්චි සිංහයා රජා. අම්මා ඔමොනි. ගායකයා පාසු. ළමයා පාසු. කකුල තරි. හරි ශබ්දය තොරි. තොප්පිය මෝජා. සිංහයා තාජා. තාජා තා. අබුජි අම්මා ඔමොනි. අන්‍යුනාසියෝ. අන්‍යුනාසියෝ චොනන් අනුරු කුමාරි.
cho nên hôm nay Đó. em đi đó. Khá su Cờ khai kìa. kìa a ghi Tôi ra lớn mèo nha. Dạ. tar Sao tar bác tar vui lễ. tar Dạ. tar tar Ok. tar tar Ta tar chặt tar 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 tiếng tar nghe tar tar Phật tar mà. Right. බලන්න ආගෙන යන්න බලන්න කෙනෙක් ඔයාලා. ඊ වගේ බ්‍රේක්අවුට් රූම් වලට දාන්න නම් බ්‍රේක්අවුට් රූම් වල එනම් පාඩම් කරන්න කට්ටිය. බ්‍රේක්අවුට් රූම් වල ගැටලුවක් නැහැ නේ. හොඳයි සර්. නෑ සර් නෑ. සර් තෑන්කියු වෙරි මච් සර් තමතුර තේරෙනවා සර්. බ්‍රේක්අවුට් රූම් වලට සමහර ලාට සිග්නල් ප්‍රමාණයක් පොඩ වැඩිපුර සිග්නල් යනවා. එහෙම නැති වුණොත් ගාගලට ඩේටා මදි නම් වගේ ආයෙ මේ වෙලා මේ මේන් සෙෂන් එකට එනවා නැත්නම් ලොග් අවුට් වෙන එකක් වෙන්නේ එහෙම නැත්නම් නැවත ලොග් වෙලා මේ මෙතන මේන් එකේ ඉඳන් පාඩම් කරන්න. එතකොට හරි පාසු ගායකය හරි මෙතන ඉන්න කට්ටියම අහගෙන යන්න බලන්න මෙයාලා බ්‍රේක් අවුට් රූම් වලට ගිහින් නැති අය ඉන්නේ. අයේෂා ගමුගේ අයේෂා අහගෙන යමුද?
Classic ಇವರ ಇದೆ.
වෙර නෑ නේද? වෙර නෑ. පැහැදිලි නෑ නමුත්. ඉවර නෑ. තාම ජීවන පාසලේ. කවුරුවක් කතා කරන්නේ නෑ. වේකම් රක්ෂා වුණාද දැම්ම කවුරුවක් කතා කරන්නේ කතා කරන්නේ නැද්ද බ්‍රේක් අවුට් රූම් වල කට්ටිය? නෑ ඒක කතා කරන්නේ. දැන් කතා කරමු. දැන් කතා කරන්නේ. තියෙනවා ළමයින්ට. තේර මයික් ඔෆ් කරලා ඉන්නේද? ළමයින්ට රබර් ගෝලිය තියෙනවද? ළමයින්ට සර් හරි මෙතන එනං අහගෙන යන්න ඉන්න කට්ටිය. කවුද අහගෙන යන්නේ? මිත්‍යාගෙන යන්න බෑ. රාජා තරි කකුල කකුල සොරි ශබ්දේ අති බබා මුනි අම්මා මුනි අම්මා පැහැදිලි නෑ සර්. මෝදා කොපිය මොමොනි අම්මා අම්මා අපුතු තාත්තා අදි බබා ළමයා බබා සොරි ශබ්දේ ශබ්දේ හරි කකුල මෝජා තොපිය තොපිය ගායකයා කාසු 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 ඔමොනි අම්මා අම්මා තා අබුජි අබුජි තාතා තාතා අබුජි තොපිය අබුජි ලංජා ආයිබුවන් අන්නේ හසේ මුණසේව. හරි දැන් තව කවුරු හරි අහන්න. ඔමොනි අම්මා අම්මා සොරි අබ්බේ තොපිය මෝජා 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 පාසි කකුල ගායකයා කාසු කාසු පකුල තරි තරි ජා තොපිය තොපිය අම්මා සිංහයා සාජා සාජා ආගි ළමයා බබා පකුල තරි පාසු ගායකයා හරි අනිසයෝ ආයිබෝන් සාජා ඉන්නේ තොපිය මෝජා ආගි ළමයා බබා ළමයා බබා ගායකයා පාසු තරි අකුල අකුල සුරි ශබ්දේ මා ඔමුනි අබුජි සාදා තොපිය මෝජා ආගි ළමයා බබා ශබ්දේ සුරි සුරි සාජා ඉන්නේ අනේ හස්තෝ අනුහසයෝ චොනන් නිපුනිමිතා චොනන් නදී කයින් පිදාහා දැන් තව කවුරු හරි අහන්න. අනුහසයෝ අනුහසයෝ චොනන් සෙනාලි එම්නිදා චොනන් නිපුනිමිතා කාසු ආගි ළමයා හරි කකුල කුල තොරි ඡබ්දෙ මෝජා සිංහයා සිංහයා අබෝජා අබෝජි තාතා සාජා සිංහල් ඔමුනි අම්මා අම්මා ඔමුනි අම්මා සිංහයා සාජල් තාතා අබෝජි අබෝජි තොපිය මෝජා ශබ්දය සොරි කකුල සාරි සාරි ආගි බා ආගි බබා ආගි ගායකයා
හරි. তাহলে ইয়েরাই নিয়ে দাও কুমারি, ওকম পাড়া পাড়া পাড়ান দেহ মতন পাড়া তো আপনি তো পাড়ান নেই দেখো তো আরে দেখো এটা তুই পাড়ান না আপনি আজ সেশনে কি করে করমু রাইট এমন না আপনি আয় সমালাট হেটা তিয়ান বেলনত অনিদ্র তিয় වෙනවා আপনি ক্লাস থেকে মা এমন মেসেজ যা দানন ওই ටිකෙන් වචන නම් ගම් ටිකක් ලියන්න බලන්න 10ක් 20ක් විතර ලියන්න එතකොට හරියනවා රයිට් එහෙනම් අන්‍යෝන්‍ය චුම්බකයේ යෝග විචාරණයි ගුඩ් බයි අම්මටම හම් සම් නිදා සම් 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 අනේ අනේ යෝ